සරබ්ජිත් මෙහෙර්ගේ ආදර කතාවේ අවසානය වන විට මෙහෙර් කියනවා සරබ්ජිත් ඔයා මගේ මූණ දිහා බලන් නෙවෙයි අර ඉස්සරහා දිහා බලන් කාර් එක එලවන්න කියලා සරබ්ජිත් කියනවා මේ අහන්න ඔයා මෙතන නම් ඉතින් කොහෙ බලන්නද මං වෙන කොහෙ බලන්නද කියලා මෙහෙර් කියනවා ඔයාගේ ওই කතාව හොඳටම ඇති කියලා සරබ්ජිත් කියනවා ඔයාට මං කොච්චර ආදරේ කරත් ඔයා තේරුම් ගන්නේ පැරදි විදියටමයි කියලා මෙහෙරයාගේ ඇහෙන් තිලකයක් තියනවා සරබ්ජිත් කියනවා ඇති ඇති දැන් ඔයා ඔහොම කියන්න එපා අපිට ඇස්වහ වදී කියලා තමයි මේ වෙලාවේ මෙහෙර් සරබ්ජිත් කියන්නේ සරබ්ජිත් කියනවා මෙච්චර හොඳ වෙලාවකත් ඔයා ඇයි මේ වගේ දේවල් කියන්නේ අපි හැමෝම දැන් හොඳින් නේද ඉන්නේ කියලා කියනවා මේ වෙලාවේ නම් හොඳින් ඉන්නේ අපි දෙන්න විතරයි කියලා කියනවා ඔව් ඒක ඇත්ත කියලා කියනවා මෙහෙර් මේ හැම හොඳ දෙයක්ම වෙන්නේ පස්සට ලොකු දුකක් එන්න දන්නේ නැහැ කියලා. එහෙම කියාදි සරබ්ජිත් කියනවා මේ ලෝකේ දුක සැප දෙකම තියෙනවා. අපි දුකයි සැපයි දෙකම අත්විඳලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි ජීවිතය කියන්නේ. මෙහෙරවා දන්නවද? මටත් ඕනේ ඔයත් එක්ක හැමදාමත් මේ ජීවිතය ගත කරන්න. මේ ගතවන ජීවිතය කවදා අවසන් වෙයිද කියලා මෙහෙරට මේ වෙලාවේ සරබ්ජිත් කියනවා. ඔහොම කියද්දී මෙහෙර ඉනාවෙමින් කියන්නේ මමත් තීරණයක් ගත්තා. ඊට පස්සේ මමත් ඔයත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ කියලා. සරබ්ජිත් කියනවා මම තමයි ඒක නවත්තන්න ඕනේ කියලා. මෙහෙර් කියනවා ඒත් ඇයි? කියනවා සරබ්ජිත්. හරි මෙහෙමනේ. අපි මෙහෙම කරමු. ඊට පස්සේ ඔයා මාත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව ඉතමත් මිහිරි වදන් ටිකක් මාත් එක්ක කියන්න කියලා සරබ්ජිත් මේ වෙලාවේ හිනාවෙමින් මෙහෙරට කියනවා. මෙහෙරත් සරබ්ජිත් එහෙම කියද්දි හිනාවෙමින් කියනවා හරි. මාත් ඔයාට හොඳම හොඳ මිහිරි මිහිරි වදන් ටිකක් කියන්නම් කියලා මේ වෙලාවේ මෙහෙර් කියනවා සරබ්ජිත්ට. එහෙම කියවට පස්සේ මෙහෙර් සරබ්ජිත් දෙන්නම හිනා මුසු මුහුණින් තමයි ඉන්නේ. මෙහෙර් සරබ්ජිත් ඔහම හිනාවෙමින් ඉද්දි කියනවා සරබ්ජිත්. හරි හරි කියලා. එහෙම කියද්දි මෙහෙර් කියන්නේ මිස්ටර් ජටන් ටොයිලට් කියලා සරබ්ජිත්ට මෙහෙර් කියනවා. එහෙම කියවට පස්සේ මගේ වැඳිරි කියලා තමයි සරබ්ජිත් මෙහෙරට කියන්නේ. එහෙම කියලා සරබ්ජිත් මෙහෙර් දෙන්නම හිනාවෙද්දී සරබ්ජිත් කියනවා මෙහෙර ඔයා මාත් එක්ක ඉන්නවා කියන්නේ මුළු හැමදේම මාත් එක්ක තියෙනවා කියලා තමයි සරබ්ජිත් කියන්නේ. මෙහෙර් කියනවා සරබ්ජිත් ඔයා මාත් එක්ක ඉන්නවා කියන්නේ මාත් එක්ක දෙවියන් ඉන්නවා වගේ කියලා සරබ්ජිත් මේ වෙලාවේ මෙහෙර් කියනවා. එහෙම කියද්දි සරබ්ජිත් කියන්නේ ඔයා දන්නව දෙක දෙයක් මෙහෙර් කියලා කියනවා. මෙහෙර් කියනවා මොකද්ද මන් නොදන්නවා දන්න දේ කියලා. කියනවා මට නිවාඩුවක් හම්බුන ගමන් ඒ කියන්නේ අපි දෙන්න කොහෙම හොහෙම හරි ගිහිල්ලා යනවා. මගේ දරුවත් එක්කන් යනවා කියලා තමයි කියන්නේ. කියනවා අදහස නම් හොඳයි පැහැදිලි මදි කියලා. ඔහොම කියද්දි සරබ්ජිත් කියන්නේ ඒක නෙවෙයි මෙහෙර්. අපි අපේ ආදරයත් එක්ක මුළු ලෝකෙම ට්‍රැවල් කරමු කියලා. සරබ්ජිත් කියනවා මෙහෙර්. ඒක හොඳ නැති අදහසක්. මොකද ඉතින් අපේ ළමයි තොන්දරානේ මොකද කරන්න කියලා. කියනවා සරබ්ජිත් ළමයි නේද කියලා. කියනවා ළමයිත් අපිත් එක්ක යයි කියලා. කියනවා මෙහෙර් ඒක හොඳයි කියලා. සරබ්ජිත් කියනවා ළමයි විතරක් නෙවෙයි මෙහෙර් හර්ලින් අක්කවයි රොබීවයි එක්කන් යමු කියලා. එහෙම කියද්දි මෙහෙර් කියන්නේ වාව් සුපර් අයිඩියා කියලා. එහෙම කියද්දි සරබ්ජිත් කියනවා අපි ඔයාගේ අම්මවයි තාත්තවයි එක්කන් යමු කියලා. කියනවා පිස්සුද ඔයාට අපි කොහොමද ඔය ඔක්කොම කට්ටියව එක්කන් යන්නේ කියලා මෙහෙරට කියනවා. මෙහෙර් කියනවා මටත් දෙයක් තියෙනවාට කියන්න කියලා. සරබ්ජිත් කියනවා මොකද්ද කියන්න කියලා. කියනවා මෙහෙර් කියන්නේ නැහැ කියලා සරබ්ජිත්ගේ කම්බුල අල්ලලා කියන්නේ සෙරප්පුවෙන් ගහන්න ඕනේ මෙයාට. කියනවා සරබ්ජිත් ඇත්තටම මොකද්ද මෙහෙර් මොකද්ද ඔයාට කියන්න ඕනේ කියලා. මෙහෙර් කියනවා මට ඔයත් එක්ක කොහෙ හරි ගිහින් විනෝද වෙන්න අදහසක් තියෙනවා කියලා. කියනවා මාත් කැමති ඔයත් එක්ක ගිහින් ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා. සරබ්ජිත් කියනවා හරි එහෙනම් ඔයා ඔයාගේ අත දෙන්න මට අපි හැමදාමත් එකට ඉඳලා අපි ලයිෆ් එක එන්ජොයි කරමු කියලා. සරබ්ජිත් අත දෙද්දි මෙහෙර් දෙනවා සරබ්ජිත් අත අත තදින් අල්ල ගන්නවා මෙහෙර්. මෙහෙර් ඔහොම සරබ්ජිත්ගේ අත තදින් අල්ලගෙන ඉද්දි සරබ්ජිත් මෙහෙර් දිහා තමා බලන් ඉන්නේ. ඉස්සරහා නෙමෙයි මෙහෙර් දිහා. මෙහෙර් කියනවා සරබ්ජිත් කියලා විතරයි මෙහෙරට කියන්න වෙන්නේ. සරබ්ජිත් බලනවා මොකද්ද ඉස්සරහෙන් තියෙන්නේ කියලා. බලද්දි සරබ්ජිත්ගේ වාහනේට එක කාර් එකක් ඇවිත් සරබ්ජිත්ගේ වාහනේ හප්පනවා. මොකද සරබ්ජිත් ඉස්සරහා බලන්නේ නෙවෙයි වාහනේ එළෙව්වේ. ඉතින් ඒ ට්‍රක් එක
සරබ්ජිත් ගේ කාර් එක හැපුවට පස්සේ සරබ්ජිත් ගේ කාර් එක උඩ ගිහින් අනිත් පැත්ත පෙරලෙනවා සරබ්ජිත් ගේ වාහනේ වීදුරු ඔක්කොම කුඩු වෙනවා ඒ වෙලාවේ ලොකු වැස්සක් වහිනවා මිනිස්සු හැමතැනම ඇවිත් බලනවා කවුද කාර් එකේ ඉන්නේ කියලා කියනවා මේ ඉන්නේ සරබ්ජිත් සිංගල් නේද කියලා අර මෙහෙරප් කියලා ලියලා තිබ්බ ඒගොල්ලොන්ගේ මාලේ මේ වෙලාවේ එල්ලමින් තමයි තියෙන්නේ සරබ්ජිත් මෙහෙර මේ දෙන්නට ඇක්සිඩන්ට් එක වුණ වෙලාවෙත් මේ දෙන්න ඒ දෙන්නගේ අත් දෙක අල්ලන් තමයි ඉන්නේ මෙහෙරටයි සරබ්ජිත්ටයි ගොඩක් තුවාල වෙලා දෙන්නගෙම මූණෙන් ඒ වගේම ඇඟ හොඳටම තුවාල වෙලා හොඳටම ලේ කලනවා ඉතින් මේ දෙන්න කතා නොකර ඇස් දෙක පියාගෙන තමයි ඉන්නේ සරබ්ජිත් මෙහෙර මිය ගියාවත්ද ඒ කොහොම නමුත් මෙතන ඉන්න මිනිස්සු ඔක්කොම කියන්නේ මේ ඉන්නේ සරබ්ජිත් සිංගල් එයාගේ වයිෆ් කියලා තමයි හැමෝම කියන්නේ ඉතින් ඉතාල ලොකු අනතුරක් තමයි මේ දෙන්නට සිදු වෙලා තියෙන්නේ හැමෝම කට්ටිය එනවා මෙයාලව බලන්න මෙයාලට මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න මිනිස්සු හැමෝම වටේ එක්රැස් වෙනවා ඊට පස්සේ ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ලා මෙහෙරගේ සරබ්ජිත්ගේ ඒ අත් දෙක කුඩු කරලා තියපු අත ගලවන්නේ යද්දි ගලවන්න බෑ ඒ දෙන්න නිකන් හයි වෙලා වගේ අත් දෙක ගලවන්න බැරුව ඉන්නවා ඒ මිනිස්යාට ඇම්බියුලන්ස් එකෙන් පොලිස් වලින් හැම වාහනයක්ම වගේ මෙතනට එනවා ඇම්බියුලන්ස් එකේ පිටිපස්ස දොර ඇරලා ඇඳවල් දෙකක් අරගෙන මෙහෙරවයි සරබ්ජිත්වයි ඒ ඇඳවල් දෙක උඩට තියනවා මෙහෙරුයි සරබ්ජිතුයිගේ ඇඟේ හොඳටම ලේ කිහින් මේ වෙලාවේ මේකොල්ලෝ වචනයක්වත් කතා කරන්නේ නැහැ ඉතින් මිනිස්සු ඔක්කොම එකතු වෙලා මෙහෙරවයි සරබ්ජිත්වයි ඇඳවල් දෙක තියනවා ඊට පස්සේ මෙහෙර සරබ්ජිත් ඉතාමත් අමාරුවෙන් ඉන්නවා ඉතින් අර මිනිස්සයා මෙහෙරගේ සරබ්ජිත්ගේ ඒ ඇලවිලා තියෙන අත ගලවන්න යනවා ඉතින් ගලවන්න බෑ එයා ගොඩක් උත්සාහ කරනවා මෙහෙරගේ සරබ්ජිත්ගේ ඒ එකතු වෙලා තියෙන අත ගලවලා ඒගොල්ලෝ දෙන්නෙක් විදියට ඒ බොඩි දෙක තියන්න ඒ කියන්නේ ඒ දෙන්නා වෙන්වෙන් විදියට අරන් යන්න ඒත් කරන්න බෑ මේ වෙලාවේ මෙහෙරට පණ එනවා මේ විදියට අත් දෙක අයින් කරන්න යද්දී මෙහෙර ආයමත් තද කරන් සරබ්ජිත්ගේ අත අල්ලමින් මෙහෙරට ආයමත් සිහිය නැති වෙනවා ඊට පස්සේ අර මිනිස්සයා තේරුම් ගන්නවා මේක කරන්න ගියොත් තවත් වෙලා යනවා කියලා හිතලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා මෙහෙරගේ තිබ්බ ඇඳයි සරබ්ජිත් හිටපු ඇඳයි දෙකම උස්සගෙන එකම ඇම්බියුලන්ස් රථයකට ගිහින් තියනවා ඒ කියන්නේ එකම ඇම්බියුලන්ස් රථයකට ඒ දෙන්නවම දානවා ඒ දෙන්නගේ අත් දෙක අල්ලන් තමයි ඉන්නේ ඉතින් ඇම්බියුලන්ස් එකෙන් මෙයාලව හොස්පිටල් එක දක්වාම ගෙනියන්න තමයි දැන් උත්සාහ කරන්නේ ඉතින් ඇම්බියුලන්ස් එකේ ඉන්න වෙලාවෙත් මේ දෙන්න කතා කරන්නේ නැහැ මේ දෙන්නට ඔක්සිජන් බට දැන් සෙට් කරලා තියෙන්නේ සිටි හොස්පිටල් එකට තමයි මේ දෙන්නව එක්කන් යන්නේ ඇම්බියුලන්ස් එකෙන් ඒ දෙන්නව බස්සලා ඊට පස්සේ මෙහෙරවයි සරබ්ජිත්වයි හොස්පිටල් එකේ ඇතුළට ගේන ගමන් තමයි ඉන්නේ ඉතින් මේ දෙන්න අඩුමතරමේ කියලාවත් කතා කරන්නේ නැහැ මේ දෙන්නට ඔක්සිජන් දීලා ඉද්දී සෙහෙර් ඒ වගේම ගෙදර පවුලේ කට්ටිය හැමෝම එනවා සෙහෙර් කතා කරන්නේ පපා ඒ කියන්නේ තාත්තා කියලා ඉතින් ඔහොම කතා කරද්දී පරම් කරන් ඒ දෙන්නත් දුවගෙන එනවා ඒගොල්ලොත් එක්කම යුවීත් එනවා මෙහෙරවයි සරබ්ජිත්වයි දකිනවා හොඳටම ලේ ගිහින් හොස්පිටල් එකට එක්කන් යනවා ගෙදර එයාලගේ ළමයි හොඳටම අඬමින් ඉන්නේ මෙහෙරගේ තාත්තා හර්ලින් හැමෝම වගේ එනවා මෙහෙරගේ පවුලේ කට්ටියත් සරබ්ජිත්ගේ පවුලේ කට්ටියත් හැමෝම වගේ එනවා සෙහෙර් කෑ ගහනවා අම්මා තාත්තා කියලා ඉතින් මේලාලව හැමෝමම ඉස්පිරිතාලේ එක කාමරයකට ගෙනල්ලා මේ දෙන්නව තියනවා සරබ්ජිත් මෙහෙර නම් ඒ දෙන්නගේ අත් දෙකෙන් අල්ලන් තමයි ඉන්නේ කරන් පරම් හර්ලින් ඒ වගේම ඩොලි ඒ හැමෝම වගේ අඬමින් ඉන්නේ මොකද්ද මේ හදිස්සිය වුණ අනතුර හින්දා රනා ඒ වගේම යූවි මේ හැමෝම කට්ටිය අඬනවා මේ හැමෝටම දුකයි මේ හැමෝටම මෙහෙර සරබ්ජිත් ගොඩක් උදව් කරලා තියෙනවා කියනවා මේ වෙලාවේ සෙහෙර් තාත්තේ අම්මේ වාට මුකුත් වෙන්නේ නැහැ කියලා එහෙම කියමින් තමයි ගෙදර කට්ටිය හැමෝම අඬන්නේ මෙහෙරගේ තාත්තාත් ඉන්නවා සෙහෙරට මතක් වෙනවා සරබ්ජිත් අන්තිමට යන්න කලින් කියපු දේ පුතේ මම මේ ගිහින් මේ එනවා තාත්තා කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නැහැ කියපු එක සෙහෙරට මතක් වෙනවා සෙහෙර කියනවා ඔයා ඔක්කොම කිව්වේ බොරු ඇයි මේ විදිය දෙයක් කරේ කියලා මතක් වෙනවා ජූලි 24 වෙනිදා මාක් කරලා මෙහෙර කියපු දේ මෙහෙර කියන්නේ ජූලි 24 වෙනිදා තමයි ෆැමිලි ඩේ එක කියලා සෙහෙර කියනවා ඇයි ඔයා මට බොරු කිව්වේ අද කිසිම ෆැමිලි ඩේ එකක් නෙවෙයි කියලා තමයි සෙහෙර කියන්නේ මෙහෙර මේ වෙලාවේ ලේ ගලමින් තමයි ඉන්නේ කියනවා අම්මා තාත්තා කියලා සෙහෙර මේ වෙලාවේ අඬනවා ඒ කොහොම නමුත්
डॉक्टर एनवा मेहर सरबजीत हिटपु कामरे आहनवा हली अने डॉक्टर मगे सरबजीत वाय मगे मेहर वाय बेरगन एयालाट मुकुत्म वेन्न देन्न एपा कियला कियनवा मे वेलावे कोल्बन मगे दुवाय मगे बैनाय बेरगन्न कियला मे वेलावे डॉक्टर कियन्ने मे देन्नगे तत्व नं कियन्न बै कोहमारी हरी अमारुय मे देन्नव बेरगन्न कियला रोबी आहनवा मोन वगे प्रश्नयक्द वेला तियन्ने कियला කියනවා මෙතන ලේවල ප්‍රශ්නයක් තමා තියෙන්නේ කියලා. කියනවා රානා. මොකක්ද ડોක්ටර්? මොකද්ද ලේවල වර්ගය කියලා. ડોක්ටර් කියනවා ඕ නෙගටිව් කියලා. කියනවා රානා. මම කොහොම හරි හොයාගන්නම් බ්ලඩ්. බය වෙන්න එපා කියලා. සෙහෙර කියනවා මගේ තාත්තාවයි මගේ අම්මවයි බේරගන්න කියලා. පරම් කරනුත් කියන්නේ අනේ ડોක්ටර් මගේ අම්මවයි තාත්තාවයි බේරගන්න කියලා. हर्लिन हेना अमारुवें गोडक अमारुवें अंडनवा डोली तमाई हर्लिन मत अल्लगन्ने गेदर पावले हेमोम कट्टी अंडनवा मेहरताई सरबजीताई मे हदीसिये उने देत मेहरुई सरबजीतुई मरणय जीवितया ततर सटन करनवा सरबजीतिता अमारुवें अहन्ने मेहरवा होंदिंद कियला मेहर कियनवा ओ ओया होंदिंद कियला अहनवा सरबजीत कियनवा අපි හැමදාමත් එකට ඉන්න ඕනේ කියලා. එහෙම කියමින් සරබ්ජිත් ඉතා අමාරුවෙන් හුස්ම ගන්නවා. කියනවා මේ වෙලාවේ මෙහෙර. අපි කවදත් එකටමයි හිටියේ. මෙහෙර එහෙම කිව්වට පස්සේ සරබ්ජිත් කියනවා මට හුස්ම ගන්න අමාරුයි මෙහෙර කියලා. කියනවා මට ගොඩක් වේදනාවක් කියලා. කියනවා මන් දන්නේ මගේ ජීවිතය අද නැති වෙයිද කියලා. මෙහෙර කියනවා මට හුස්ම ගන්නත් පුළුවන්. ඔයා හුස්ම ගත්තොත් ඉතරයි සරබ්ජිත්. මගේ හුස්මත් නැවතෙයි ඔයා මේ ලෝකෙන් ගියොත් ඔයාට මතකද සරබ්ජිත් ඔයා එක දවසක් මට කිව්වා ඔයාගේ අතයි මගේ අතයි හරියටම එක වගේ කියලා පොඩ්ඩක් ඊදී මතක් කරගන්න කියලා මෙහෙර කියනවා එදා දවසේ මෙහෙරට සරබ්ජිත් කියන්නේ ඔයාගේ අතයි මගේ අතයි දෙකම එක වගේ අපි දෙන්න එකට ජීවත් වෙන්න හරියට නිකන් ආරාධනා කරනවා වගේ තියනවා කියලා තමයි සරබ්ජිත් මෙහෙරට කියන්නේ मेहर किया नवा अंडे में वाट मताक कुना दस सरबजीत किया ला मेहर इतामा तमारुवे नुस्म गन्नवा मेहर में वलावे अंडे नवा मेहर टे हिते नवा या में जीविते दाले आई किया ला मेह में इद्दी हलिन आनवा डॉक्टर गिंग अने डॉक्टर मनाहरी किया नो को अपे माल्लीवाई नांगीवाई बेरा गन्ने किया ला किया नवा ऐ वाला मेह विदेर हसी रहने मेह वलावे काटवात මෙතන ඇතුළට යන්න බෑ කියලා. එහෙම කියද්දී සෙහෙර් පරම් කරන් හොරෙන්ම මේදන් ගොල්ලෝ කතා කරද්දී මේගොල්ලන්ගේ අස්සෙන් මෙහෙර් සරබ්ජිත් ඉන්න හොස්පිටල් එකේ කියන්නේ මේගොල්ලන්ගේ කාමරය ඇතුළට යනවා. මෙහෙර් වයි සරබ්ජිත්ව දැක්කට පස්සේ සෙහෙර් පරම් කරන් තුන්දෙනාම හොඳටම අඬනවා. ඒගොල්ලෝ අඬමින් හිටියත් මේ දෙන්නව දැක්කට පස්සේ ඊටත් වඩා අඬනවා. මෙහෙරුයි සරබ්ජිත්ව යාගේ අත අල්ලමින් ඉද්දී මේගොල්ල තුන් කොනකට ළමයි තුන් දෙනා යනවා. මෙහෙර් එයා ගාවට ආපු ළමයා ඒ කියන්නේ කරන්ගේ අත තදින් අල්ල ගන්නවා. කරන්ට ඉතාමත් හයියෙන් ඇඬෙනවා එයාගේ අම්මා එයාගේ අත අල්ලගෙන ඉද්දී. මෙහෙර්ගේ ආපැත්තේ හිටියේ සෙහෙර්. සෙහෙර්ගේ අතත් මෙහෙර් තදින් අල්ල ගන්නවා. මේ වෙලාවේ පරම්ගේ අත සරබ්ජිත් අල්ල ගන්නවා. ඉතින් මේ වෙලාවේ පරම් කරන් සෙහෙර් තුන් දෙනාම අඬනවා. කියනවා මෙහෙර් ඔයාලා කවදාවත් අඬන්න එපා. අපි ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා කියලා තමයි සරබ්ජිත් මෙහෙර් කියන්නේ. කියනවා මෙහෙර්. ඔයාලා දන්නවද තාත්තා මට කිව්වා හදිසි හරි අපි දෙන්න නැති වුණොත් ඔයාලට මොකද්ද වෙන්නේ කියලා. කියනවා සරබ්ජිත්. ඔයා අම්මගේ තාත්තගේ සිංහ පැටව තුන් දෙනා නේද? කියලා සරබ්ජිත් කියද්දි සරබ්ජිත්ට කියන්න බෑ. මෙවලාවේ මෙහෙර් කියනවා ඔයාලා කවදාවත් එක්කෙනෙක්ව තනි කරන්න එපා කියලා. එහෙම කියමින් මේ වෙලාවේ කරන්ට පරම්ට සෙහෙට ගොඩක්ම ඇඬෙනවා. ඉතින් මේ තුන් දෙනා ඉතාමත් අමාරුවෙන් කියන්නේ. සරබ්ජිත් නම් ගොඩක්ම අමාරුයි. සරබ්ජිත් මේ වෙලාවේ ළමයි තුන් දෙනා දිහා බලමින් තමයි ඉන්නේ. සෙහෙර් සරබ්ජිත්වයි මෙහෙර්වයි දැක්කට පස්සේ නොනවත්වා අඬනවා. කියනවා මෙහෙර්. ඔයාලා තුන් දෙනාම හැමදාමත් එකට ඉන්න ඕනේ කියලා. කියනවා මේ වෙලාවේ සරබ්ජිත්. හැමදාමත් අපි ඔයාලත් එක්ක නැති වුණත් දෙවියන් ඔයාලත් එක්ක ඉන්නවා කියලා මෙහෙර් කියනවා. මමයි තාත්තයි නැති වුණා කියලා ඔයාලා කවදාවත් එකිනෙකාත් එක්ක රණ්ඩු වෙන්න එපා. ඔයාලා තුන් දෙනා හැමදාමත් සමගියෙන් ඉන්න ඕනේ කියලා.
सरबजीत කියනවා ඔයාලා රණ්ඩු වුණොත් මතක තියාගන්න ඔයාලගේ අම්මගේ තාත්තගේ ආත්මෙට කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා මහර් ඔයාලා හැමදාමත් එකට ඉන්න ඕනේ එතකොට තමයි අපිත් යන තැනක හරි හරියට ජීවත් වෙන්නේ කියලා සරබ්ජිත් කියනවා හැමදාමත් ඔයාලා එකට ඉන්න ඕනේ මගේ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා කියනවා කියනවා මහර් කවදාවත් ඒ පොරොන්දුව කඩ කරන්න එපා කියලා සරබ්ජිත් කියනවා අපි ඔයාලට ගොඩක් ආදරේ කියලා කියනවා මහර් ඒක නිඳ නෙවෙයි අපි ඔයාලව දාලා යන්නේ කියලා සරබ්ජිත් කියනවා මතක තියාගන්න ඔයාලගේ අම්මලාගේ තාත්තයි කියපු දේවල් ඒ විදිහටම පිළිපදින්න කියලා මහර් කියනවා මං ඔයාලට හොඳ දේවල් කියලා තියෙන්නේ කවදාවත් වැරදි දෙයක් කරන්න එපා කියලා සරබ්ජිත් කියනවා අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා ඔයාලට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ අද මායි අම්මයි ඔයාලව දාලා ගියොත් කවදාවත් හිතන්න එපා ඔයාලව මෙච්චර පොඩි කාලෙක ඔයාලව දාලා ගියේ ඔයාලත් එක්ක තියෙන තරහකට කියලා කියලා කියනවා සෙහර් පරම් කරන් තුන්දෙනාම මේ වෙලාවේ හොඳටම අඬනවා මේ තුන්දෙනාට අඬන එක නවත්ත ගන්න බෑ මේ වෙලාවේ මෙහර් එයාගෙ මහත්තයා සරජ්ජිත්ගේ අත තදින් අල්ලමින් හොඳටම අඬමින් හුස්ම ගන්නවා එකපාරටම මෙහර් හුස්ම ගන්න එක නවත්තනවා මේ දෙදෙනම එකපාරනම කතා කරන්නේ නැතුව යනවා මෙහර්ගේ සරබ්ගේ ආදරයේ අවසාන කොටස මෙයයි මෙහර් සරජ්ජිත් මේ දෙන්නම මිය ගියත් සිතාසේ ආදරෙන් කතාව අවසාන වෙන්නේ නැහැ මෙහර්ගේ සරබ්ගේ අවසාන කොටස තමයි මෙය මෙහර් සරබ් මිය ගියත් සිතාසේ ආදරෙන් කතාව ඉදිරියට යනවා ඔයාලත් බලනවා ඇති මේ දෙන්නම නැත්තම් කාගෙන්ද කතාව ඉදිරියට යන්නේ කවුද ප්‍රධාන චරිතය වෙන්නේ කියලා ඒ තමයි මෙහර්ගේ සරබ්ජිත්ගේ එකම දුව සෙහර් සෙහර්ගෙන් තමයි සිතාසේ ආදරෙන් කතාව මෙතෙන් පටන් ඉදිරියට යන්නේ ඉදිරියේදී ඔබට මෙහර් සරබ්ජිත්ව මෙම කතාවෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඉදිරියේදී ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙහර් සරබ්ජිත්ගේ දුව සෙහර්ගේ කතාව පමණයි ඔය විදියට සිතාසේ ආදරෙන් කතාවේ මෙහර් සහ සරබ්ජිත්ගේ ආදර කතාව අවසාන වෙනවා මේ ඔබ එකතු වෙලා හිටියේ සමිත් චන සමග Mangal